දැරියන් අපයෝජනීය කිරීම චෝදනාව නිසාවෙන් එම නිල නිවසේ කාමර දෙකක් මේ වෙනකොට මුද්‍රා තබා තිබෙනවා මේ සාහසික අපරාධයන් සිදුවීම සම්බන්ධ නිසාවෙනුත් මිලියන 21ක් වැය කර මේ අලුතෙන් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය නිසාවෙනුත් බන්ධන ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා විසින් මෙම නිල නිවස ප්‍රතික්ෂේප කරලා තිබෙනවා ඒක ඉතාමත්ම හොඳයි අපි ඇගීමට ලක් කළ යුතුයි අපර තිබෙන බරපතල ප්‍රශ්නය තමයි වත්මන් වෙළඳ අමාත්‍යවරයා මේ නිල නිවසට යන්නට මත්තෙන් රුපියල් මිලියන 21ක් වැය කරලා මේ නිල නිවස ප්‍රතිසංස්කරණය කරන්නට අවශ්‍ය නම් හිටපු වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතා මේ නිල නිවසට එනකොට කොපමණ මුදලක් වැය කරලා මේ නිල නිවස ප්‍රතිසංස්කරණය කරාද කියලා අපිට බරපතල ප්‍රශ්නයක් තිබෙනවා මෙතන තිබෙන ඊළඟ ගැටලුව තමයි මේ නිල නිවස ඉතාමත්ම ආන්දෝලනාත්මක නිල නිවසක් බවට පත් වෙලා තිබෙනවා අපයෝජන භූමියයි සාහසික අපරාධ භූමියයි මිනිස් ජීවිතවලට වෙච්ච බලපෑම අතිශය බරපතලයි ඒ නිසාවෙන් මේ නිල නිවස නිකන් අපරාධකරුවන්ගේ තිත්පොළක් බවට පත් වෙලා තිබෙනවා ඒ නිසා තමයි වෙළඳ බඳුන ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කරේ මේක දැන් තිබෙන බරපතල කාරණාව තමයි හිටපු වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතා විසින් මේ නිල නිවසෙන් බැහැරව යනකොට මේ නිල නිවසේ තිබිච්ච රාජ්‍ය දේපොළ වලට මොකද වුනේ කියලා ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා राज्य परिपालन अमात्यांश विशेष नील निवास अमति बरियकुट लबा देने कोट सामान्य बड़ुवट्टोरु पोद्देका क्रियात्मक वेनो अपि दान्ना विधियट सामान्य ओनम राज्य आयतने के ए पोद्देका देका क्रियात्मक वेनो एकाक राज्य बड़ुवट्टोरु पोत अनित्यक दिपारुत्मेंतु बड़ुवट्टोरु पोत राज्य बड़ुवट्टोरु पोतात දෙපාර්තමේන්තු බඩුවට්ටු බට්ටෝරු පොතක් ඕනම රාජ්‍ය ආයතනක ක්‍රියාත්මක වෙනකොට සෑම ආර සෑම අවුරුද්දකම බහණ්ඩ සමීක්ෂණයක් විය යුතුයි කරනවා රිෂාඩ් බදුදින් හිටපු අමාත්‍යවරයාගේ නිල නිවසේ බඩු බාහිරාදිය පිළිබඳව රජයේ බඩු බාහිරාදිය පිළිබඳව රජයේ බඩුවට්ටෝරු පොතේ දෙපාර්තමේන්තු බඩුවට්ටෝරු පොතේ සඳහන්ව තිබෙනවද අදාළ නිරධාරීන් වාර්ෂිකව මෙම බහණ්ඩ සමීක්ෂණය සිදු කරාද කියලා අපි මේ වෙලාවේ ප්‍රශ්න කරනවා අපට ලැබෙන තොරතුරු අනුව රිෂාඩ් බදුදින් හිටපු අමාත්‍යවරයාගේ නිල නිවසේ බිත්ති ටික විතරයි අද ඉතුරු වෙලා තිබෙන්නේ යනකොට සියලුම බඩ බහිරාදිය අරගෙන ගිහිලා තිබෙනවා අය කියලා අපට තොරතුරු වාර්තා වෙනවා ඒ තොරතුරු ඇත්ත නම් රිෂාඩ් බදුදින් හිටපු අමාත්‍යවරයාව මේ මොහොතේ අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන්න පුළුවන් පොදු දේපළ පනත ප්‍රකාරව. එනිසා මේ අපිට ලැබිලා තියෙන රූප රාම බොහොමයක් මේ මෙතන වොෂින් මැෂින් එකක් විතරයි ඉතුරු වෙලා තිබෙන්නේ. ඊළඟට මේ ඇතුළත දර්ශනයක් ඊළඟට මේ බලන්න බිත්ති වලට වෙලා තිබෙන විනාශය මේ බිත්ති විතරයි ඉතුරු වෙලා තිබෙන්නේ. අපිට ලැබෙන තොරතුරු අනුව බිත්ති වලට සවි කරලා තිබිච්ච විතා වටිනා කබඩ් පවා අතුරුදහන් වෙලා තිබෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. එහෙනම් ඒවා කවුද අරගෙන ගියේ? ඊළඟට මේ තියෙන මේ වයර් විතරයි තියෙන ප්ලග් පොයින්ට්. මේ කරන්ට් එක ගන්න ප්ලග් පොයින්ට් පවා ගලවගෙන ගිහිලා තිබෙනවා. එක්කෝ නිල නිවසෙන් බැහැර වෙනකොට නිල නිවසේ පරිහරණය කරපු දුවි අරගෙන යන්නවනะ. වෙන බාහිර පුද්ගලයන්ට මේ නිල නිවසට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. පොලිස් ආරක්ෂාව තිබෙන නිසා වෙන්න. ඉතින් මේක මේ කවුද සිදුවුනේ කොහොමද සිදුවුනේ කියලා වහම විමර්ශනයක් කරන්න ඕන. මේ තියෙන්නේ ඉතාමත්ම පැරණි නිල නිවසක් මේක. එතකොට මේක මේ විදිහට මේ විදිහට මේ රාජ්‍ය දේපළ විනාශ වෙන්න ඉඩ අරින්න පුළුවන් කමක් නැහැ. Breaking.lk